ඉන්දයානු ශේෂ්ඨාධිකරණය ඉතාමත්ම පැහැදිලි තීන්දුවක් දුන්න ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳ. අපි අපේ ශේෂ්ඨාධිකරණය දෙන තීන්දුව අපි පිළිගන්නවා. මොකද ඉන්දියාවෙන් ශේෂ්ඨාධිකරණය එක දුන්න ජනතා මේ වගේම ප්‍රාන්තයක් මේ වගේම සන්ධානයක් තිබුණේ. සන්ධානයෙන් එළියට ආව ආණ්ඩුව කඩම් වැටුණා. ආණ්ඩුව කඩම් වැටුණම ආණ්ඩුකාරවරයා ප්‍රාන්තයේ විසිරෙව්වා. ප්‍රාන්තයේ විසිරෙව්වම උසාවිය ගියා. අනිත් පාර්ශවය උසාවිය ගියා. උසාවියෙන් කිව්වා මේකට අපිට මැදිහත් වෙන්න බෑ කියලා. ඒ නිසා ඔවුන්ට ඡන්දෙකට යන්න සිද්ධ වුණා. අපි අපේ උසාවියට ගරු කරලා අපි අපේ උසාවිය දීපු තීන්දුව අනුව ජනාධිපතිතුමා ඒ තීන්දුව අත්හිටිව්වා. අත්හිටවලා දැන් අපිට තියෙන්නේ අපේ උසාවිය ශ්‍රේෂ්ඨ අධිකරණය එන තීන්දුව බලාගෙන ඉන්න. ඒ තීන්දුව අපි පිළිගන්නවා. අපේ ශ්‍රේෂ්ඨ අධිකරණයට අපි ගරු කරනවා. හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවෙන් පස්සේ මේ රටේ ජනතාවට පෙනෙයි වැරදිලවත් විසිරීම නීත්‍යානුකූල නෑ කියලා තිබුණොත් දෙමළ සන්ධානයත් එක්ක ආණ්ඩුවක් හදන එක්සත් ජාතික පක්ෂයේ සූදානම් වෙලා ඉන්න බව පේනවා අද පාර්ලිමේන්තුවේ. එමනම් අපි කියනවා දෙමළ සන්ධානයත් එක්ක ඒ ආණ්ඩුව හදා ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපි මැතිවරණ ටික ලබා ගැනීම සඳහා වීදි බහිනවා. 2019 වර්ෂයේ මැතිවරණ වර්ෂය. පළාත් සභාව තියන්න ඕන මැතිවරණය. අපි ජනාධිපති මැතිවරණය තියන්න ඕන සැප්තැම්බර් මාසේ ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕන. එතකොට 2020 වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය මුල් භාගේ තියන්න ඕන. එතකොට ජනාධිපතිතුමාගේ කාල සීමාව හතරමාර කාල සීමාව ඉවරුනාම එතුමාට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. අලුත් ජනාධිපතිවරයෙකුට වුණත් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ தත්ත්වය උඩ අපි මේ සියලු දේ අපි පහුගිය වකවානුව ඇතුළත උත්සාහ කරේ මේ පීඩණයට පත් වෙච්ච ජනතාවට මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේත් අලුත් සන්ධානයක් හැටියට අලුත් දේශපාලන එකමුතුවක් හැටියට මේ රටේ ප්‍රශ්න ටිකට අපි උත්තර හොයන්න. එතකොට අද මේ රටේ ජනතාව මේ කාල සීමාව ඇතුළත විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. මේ තීන්දුව නිසා එකක් නෙමෙයි පාර්ලිමේන්තුව විසුරන්න එපා කියලා උසාවියට ගියපු එකේ ඉඳලා අනිකුත් සියලු ක්‍රියාකාරකම් වලට උසාවිය පිහිටපතලා තියෙනවා. අපි පිහිටපතන්නේ ජනතාවගේ. අපි පරමාධිපත්‍ය පිළිබඳ විශ්වාසයක් තියලා ජනතාව අතරට